සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72ක් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000ක දීමනාව ඉල්ලමෙනුයි වර්ජනය ආරම්භ වුණේ. ඊයේ දිනේදීත් ගැටලුවට නිසි විසඳුම් නොලැබීමත් සමග වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සංගම් තීරණය කළා. ඒත් සමග සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා. එවැනි පසුබිමකයි වර්ජනය අදත් ක්‍රියාත්මක වන්නේ. සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කියලා අපි දන්නවා. ඉතින් ඒක ගැසට් එකකින් අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඉතින් සමහර විට මර්ධනය කරන්නට වෙන්නේ නැති මේ ලෑස්ති වෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් නීතිඥ උපදෙස් ලබා ගනිමින් ඉන්නවා. කොහොම නමුත් සාධාරණත්වය වෙනුවෙන් අපි කරන අරගලයේ අපිට අඛණ්ඩව කරන්න වෙනවා. ඒක වර්ජනයක්ද, ඒක නීතියත් එක්ක කරන වෙන ක්‍රියාවලියක්ද කියන කාරණාව අපි පසුව තීරණය කරනවා. මේකට තියෙන විසඳුම මර්ධනය නෙවෙයි. ඒ අනුව රෝගී ප්‍රතිකාර සඳහා අදත් ත්‍රිවිත හමුදාව කැඳවීමටයි කටයුතු කෙරුණේ. කෙසේ වෙතත් විසඳුමක් නැති වර්ජන නිසා රෝගීන් අදත් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි. සමහරට බේත් ෆාමසියෙන් ගන්නගෙන ලෙඩ්ඩුන් සල්ලි තියෙන්න එපා. තියෙන එක්කෙනා ගනි නැත්නම් එක්කෙනා කොහොම ගන්නෙ? ඔය රටේ නායකයන් තමයි අන්නුනේ නායකයෙක් පිටිපස්සෙන් දේශපාලයෝ උන්ගෙන් තමයි ආන්නුනේ. මේ ආන්දු ඒව නැහැ. අර මිනිස්සු දුක් විඳිනවා. අත්ත පාන්දර ඇවිල්ලා. මොකද්ද අපි මේක ගන්න తీරනේ? ඇත්තටම එපා වෙලා තියෙන. උදේට එනවා සල්ලි පොලිටර අර මේ ආවේ. අත්‍යවශ්‍ය කරන්න ඕනේ ඉතින්. නැතුකම ලෙඩ්ඩු බෙහෙත් ගන්න බෑ නේද? අපි තමයි ඉතින් අමාරුනේ අපි බස් එකේ සල්ලි දීලා ඇවිල්ලා පොඩි පඩියකින් ජීවත් වෙලා බෙහෙත් ගන්න බෑ හරි අමාරුයි මොනවා කරන්නද නේ? ඒක නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. අධ්‍ය සේවයක් අනිවාර්යෙන් ඕනේ අපිට. අපිට මේ සේවයක් අපිට අනිවාර්යෙන් ඕනේ. ස්ටැක් එකකින් සාධාරණයක් තියෙන්නත් ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ සේවය කරන හැටි. ඉතින් යාලා ඉන්න දී සාධාරණේ කොයි පැත්තකටත් වෙලා මේක ඉවර වෙනම තමයි හොඳ. අනේ මන් දන්නේ නැහැ. මට නම් මේක තේරෙන්නේ කොයි පැත්ත ගියත් එහෙම තමයි. මේ දුන්න කණ්ඩ නැතුව මැරෙනවා එහෙම. මේ අතර ඉල්ලීම් වලට විසඳුම් ඉල්ලමින් හෙද නිලධාරීන් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැටලීමට තීරණය කර තිබෙනවා. අපි අද දහස් ගණනින් හෙද නිලධාරීන් ගෙනල්ලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වටලලා ඉල්ලා සිටින්නේ අපිට පොරොන්දු වූ හෙද නිලධාරීන්ට අනන්‍ය වූ ඉල්ලීම් ටික ලබා දෙන්න. වෙන කිසිදු කාර්ය මණ්ඩලයකට කුමන ඉල්ලීම් ලබා දුන්නත් අපිට ප්‍රශ්නයක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.